අද හොඳම උදාහරණයක් කියන්නම් චීන පෝරණව චීන පෝරණව ගැන අපි බලන්නේ වපරයෙන් බලන්නේ මේක අසුචි නැවක් ඇවිල්ලා අපිට ගැලපෙන්නේ නැහැ මේ රටට ගොඩ බාන්න හදනවා බලෙන් ගොඩ බාන්න හදනවා චීන රජය අපිට ප්‍රෙෂර් කරනවා ඒක තමයි මේ මාධ්‍යවල යන දේ ඇත්තටම අපි ව්‍යාපාරිකයන් විදිහට අපි ඒක දකින්නේ ඇත්තටම හොඳ දෙයක් විදිහට මොකද LCA එකක් ඕපන් කරනවා නම් වාණිජ නීතිය තමයි පෝට් එකට අපේ පෝට් එකට ආව නම් අපි සල්ලි මුදා හරින්න ඕන චීනට අනිවාර්යෙන් අපි යවන්න මොකද අපි ව්‍යාපාරිකයන් විදිහට විශාල ලෙස ආනයනයන් සිදු කරන්නේ චීනෙන් තමයි අමුද්‍රව්‍ය මේ කෑ ගහන ඕනම කෙනෙක් බලන්න චීනෙන් එන අමුද්‍රව්‍ය තමයි රට තුළ විශාල ලෙස තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වෙයි අපේ බැංකුවක් අසාධු ලේඛන ගත කරලා තියෙනවා බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා ඉතින් එහෙම එහෙම කරේ චීන රජය ගත්තොත් චීන රජයට ඩොලර් මිලියන 9ක් කියන්නේ පොකට් මනිවත් නෙමෙයි ඒක චීනට දැනෙන්නේවත් නැහැ හැබැයි ඒ චීන රජය විසින් තමන්ගේ ව්‍යාපාරිකයා තමන්ගේ ව්‍යවසායකයා ඒ පෞද්ගලික ව්‍යාපාරික ආයතනය රැකගන්න මොනතරම් ප්‍රෙෂර් එකක් අපේ රජයට දෙනවද අපේ රාජතාන්ත්‍රික සම්බන්ධතාවය බල්ලට දාලා රාජ්‍ය බැංකුවක් අපේ බ්ලැක් ලිස්ට් කරා ඒක තමයි මේ රටේ ව්‍යවසායකයට ඒගොල්ලෝ දෙන මේ ඇසියුරන්ස් එක ඒගොල්ලෝ දෙන පිළිගැනීම ඒ කියන්නේ යාලා කියනවා ඒ කියන්නේ ඔබ හින්දා තමයි අපේ රටේ ආර්ථිකය රැකෙන්නේ නමුත් අපේ එහෙම දෙයක් වෙනවද අපේ රටේ ව්‍යාපාරිකයෙක් අපි එක්ස්පෝට් එකක් කළා අපි වෙන රටකින් අපිට ඒක බ්ලැක් ලිස්ට් කළා අපේ අපිට එහෙම දුන්නේ නැත්නම් අපේ රජයක් මැදිහත් වෙන්නේ නැහැ ඒ නිසා අපි මේක ප්‍රමුඛත්වය දෙන්න ඕන මේ රටේ ව්‍යාපාරික ක්‍රියාවලියට මොකද ඒ තුලින් තමයි දැන් පෞද්ගලික අංශය ගත්තොත් අපනයනයන් වැඩිපුරම ඩොලර් බිලියන 5ක් 5මාරක් විතර ගමන් ශේත්‍රය වෙන්නේ මේ පෞද්ගලික අංශය මේ රාජ්‍ය අංශය නෙමෙයි රාජ්‍ය සේවය නෙමෙයි සංචාරක කර්මාන්තය ගන්න දැන් මේ සංචාරක සීසන් එක නොයම් ඒ කියන්නේ යුරෝපයේ වින්ටර් එක එනකොට යුරෝපා ජාතිකයන් ඔවුන්ට වැකේෂන් එකත් එක්ක ඔවුන් වෙනත් රටවල් වලට යනවා මේ මාස 3ට 4ට ලංකාවේ ජාත්‍යන්තර මාධ්‍යවල මේ ලංකාවේ පෙන්වන උද්ඝෝෂණ ටික පෙන්වුවට පස්සේ සංචාරකව ලංකාවට එයිද? ඔවුන්ට පය ගණන් ට්‍රැෆික් එකේ ඉන්න ඔවුන්ට මේ කාලය විඩංගු කරගන්න. එහෙම නැහැ. අපි මේ මේකේ රටේ ඩොලර් ගෙන්නගෙන රට තුල ආර්ථිකය ඇති කරන්න නම් මේ රට තුල නිදහස් හොඳ පරිසරයක් ඇති කරන්න ඕනේ. එතකොට ඒ නිසා අපි කියන්නේ කවුරුන්නෝ එකම කට්ටියක් එකම බෝඩ් ටිකක් එකම අකුරු ටිකක් යොදාගෙන කණ්ඩායම් සියලු දෙනා පාරට බස්සන්න විවේචනය කළා මේ ගෙනියන ආර්ථික ක්‍රියාවලිය කඩාකප්පල් කළා මේ ගෝලීයව සංගතය තවත් වැඩි කළා නැවත ජනවාරි විතර වෙනකොට රට වහන්න වුණොත් අපිට කවුරු හරි ඒකේ වන්දිය දෙනවද අපි මේ උද්ඝෝෂණය කරන සියලුම වෘත්තීය වේදිකෙන් ආන්න ඒ නිසා ඔබේ වෘත්තීය ක්‍රියාවලිය වෙනස් විදියකට කරන්න දැන් තාක්ෂණයත් එක්ක දැන් ලෝකේ වෙනස් වෙලා තියෙනවා ළමයි ඉගෙන ගන්න ඔන්ලයින් ඩිජිටල් ඔන්ලයින් ක්‍රමයට ළමයි ඉගෙන ගන්න ඇයි ඔබ තාම බෝඩ් එක උස්සගෙන කෑ ගන්න අයියෝ පාරේ කෑ ගන්න එතෙන්ට එහා ගිහපු වෙන ක්‍රමවේදයක් ප්‍රෙෂර් කරන්න අපි කියන්නේ 100%ක් මේ හරි කියලා ඉගෙන වැරදි තියෙනවා නම් ඒ වැරදි වලට අපි ප්‍රෙෂර් එකක් දෙන්න වෙනත් විදිය වෙන ක්‍රමවේදයක් යොදා ගන්න ඕනේ ඒ නිසා අපි ඉල්ලන්නේ මේ රටේ ආයෝජකයන් විදියට ව්‍යවසායකයන් විදියට අපිට අපේ අයිතිය අපිට අපේ ව්‍යාපාර කරගෙන යන්න සුදුසු පරිසරය විතරක් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපි සියලු දෙනාගේ ඉල්ලන්නේ අපි කියන්නේ රජය යම් මැදිහත් වීමක් වෙන්න ඕන මේ වෙලාවේ මේ රටේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රධානම කණ්ඩායම වෙන මේ ව්‍යවසායක ප්‍රජාව ආරක්ෂා කරගන්න රජය මැදිහත් වෙන්න ඕන රාජ්‍යාංශය මැදිහත් වෙන්න ඕන අපිට අපේ ක්‍රියාවලියට අපිට තනියෙන් කරන්න ශක්තිය තියෙනවා අපි අපිට අපනයනන් කරන්න තියෙනවා නමුත් අර රජයේ බ්ලෙසින් එකක් අපිට මේ දේට ලබා දෙන්න ඕන කියන ඉල්ලීම තියෙනවා।